ජනාධිපති වරයට ව්‍යවස්ථාවෙන් බලයක් පැවරී තිබෙනවා ශේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණයක් ඉල්ලන්න. එනිසා තමන්ට 5-6 කියන අර්ථ නිරූපණේ ශේෂ්ඨාධිකරණ ඉල්ලුවා 2019 දී. ඉතා පැහැදිලි ශේෂ්ඨාධිකරණයේදී මෛත්‍රීපාල ජනාධිපතිවරයාට හිමිවන්නේ 5 කියලා නිගමනයක් ලබා දීලා තිබෙනවා. සාමාන්‍ය ගත්තොත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට පොඩි තර්කයක් තිබෙනවා. ඒ වෙලාවේ නීතිපතිතුමා ගිහිල්ලා අධිකරණ ඉදිරිපත් කරපු තර්කය තමයි. එතුමා ගිහිල්ලා කිව්වා මේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා තෝරාගත්තේ 6 එනිසා ඔහුට 6 කාලේ හිමි. පසුව පැවැත්වෙන ජනාධිපතිවරුන්ට තමයි 5 වළංගු වන්නේ. එනිසා විවස්ථාවෙන් ඇති කරලද 5 5 කියන එක ඔහුට වළංගු නෑ කියලා. එහෙත් ඒ වෙලාවේදීත් ශේෂ්ඨාධිකරණයේ තීරණය කරා ඔහුට හිමි 5 දැන් මොකද වෙලා තියෙන්නේ? විවස්ථාවෙත් 5 විවස්ථාව අර්ථ නිරූපණය කරනද ශේෂ්ඨාධිකරණයත් කියන 5 කියලා. හැබැයි නැවත මොකද කරමින් තිබෙන්නේ? නැවත ශේෂ්ඨාධිකරණයට ගිහිල්ලා අනව 5-6 කියලා. ඊට පස්සේ මම දැක්ක ජනාධිපතිවරයා මානායක හමුදුරන් වහන්සේ මුණ ගැහිලා සහ නිවේදනයක් නිකුත් කරලා කියනවා මේක ඔහුට සම්බන්ධ නෑ කියලා. ඒ විතරක් නෙවෙයි. රංගේ බණ්ඩාර පහුගිය ප්‍රකාශයට පත් කරා ඔහු එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා පහුගිය සඳුදා කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තා කියලා මේ ව්‍යවස්ථාවේ පැටලිල්ලක් තියෙනවා. එක තැනක 6 කියලා තියෙනවා, තව තැනක 5 කියලා තියෙනවා නේද? මේක එක අගයකට ගේන්න ඕන කියලා 50ක් ගේන සූදානම් වෙනවා. ඒතර මේ සිදු කරමින් තිබෙන කුමක්ද? ව්‍යවස්ථාවේ තිබෙන කුඩා හිල් ඒවා උපයෝගී කරගෙන බලෙන් බලයේ ඉදීම සඳහා ප්‍රයත්න දරමින් තිබෙනවා.